ෝහන් කියල පිගන්නවා අයි. ප ලාන්ට තින්ගෙනන පාල සිනිි ීඩියෝග තට. අදායි මේ විඩියෙන් කතා කරන්න යන ශකය, සිරිමාව බ්ඩානායක මැතිනගේ සමයේදී ව්‍යාපතියට පත්. කංජානම් හැජන් කියන විද්‍යාත්මනාමෙන් හඳුන්නුල් ලබන පිජන් පී කියෙන ඉංදිසිනාමෙන් හඳුන්වන තෝර පරිපු ශාකය ගැනයි. තෝර පරිපු ශකය ශ්‍රී ලංකාව, ඉන්දියාව බංගල දේශය ඇප්කනිස්ථානය වැනි රටවල් වල ව්‍යාප්තව පවතිී. තෝර පරිප්ෂාකයේ ශ්‍රී ලංකාවත් තුළ ව්‍යාපතිය සිදුව තිහාසි දෙස බලන විට එය ලෝ ප්‍රතම අගමැතිනිය මෙන්ම ශ්‍රී ලංකාවේද පතම අගමැතිනිය වන සිරිමාාවෝ රක්වත්තේ ඩයිස් බ්ඩානායක මැතිනිිගේ දෙවන ආණ්ඩු සමය වන හැත්තව හැත්ත හත අත්තර පාලන කාලය වෙත ගෙනයයි ජනවිවාහාරයේ මැතිනිගේ යුගෙ ලෙසද හඳුන්ුවන්නේ මෙම යුගයයි ඇවිසින් ශ්‍රීඩංකාව සොයම්පෝසිල් රටප් බවට පත්කිරීම සඳහා සංෘර්තා ආර්ථික ප්‍රතිවත්තියක් අනුගමනය කැන ලදී. සංවෘර්තා ආර්ථික ප්‍රතිපත්තියක් කියල කියන්නේ පිටරටින් බාණ්ඩ හාසේවා ලබා නොගෙන තම රට තුළම බාණ් හාසේවා නිෂ්පාධනය ආරම්භ කිරීමයි. මේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවෙන් ගෙන්වුවන මනිසූර් පරිප්පු වෙනුවට ශ්‍රී ලංකාව තුළ තෝඩ පරිප්පුවගාව ්‍යාප්ත කිරීමට පීවර ගන්නා ලදී. ඇම්ලි පිටියේ වැනි ප්‍රදේශ තුළ හලෝ මෙම තෝරපරිප්පු වගාව වගා කිරීම ආරම්භ කරන ලද තෝර පරිපපු ශාකය දෙෙස බලන විට තෝරපරිපුෂ යනු අඩු වර්ෂාපතනයක් වැටෙන ප්‍රදේශවල පවා ඉතා පහසුන් වගා කළ හැකි දැඩි නියන්තත්ත්වලට පවා ඔරොත්තු දෙන ශාකයක් වේ තෝරපරිප්පු ශාකයෙන් පට්‍ර නටුවත් තුළ පත්්‍ර තුනක් පමණ දැකගත හැකි වන අත්තර පත්්‍ර කොළ පැහයට හුරු යම් අලු පැෑහැකින් තිස්වේ ර පරිපපුෂාගේ පුෂ්ප කහපෑයකින් යුදතා අතර, එහි කරල් කොළපැෑයකින් යුත්තවේ. තොරපරිපුෂා කරල් ුශාල ප්‍රමාණක් කවර හටගන්න අතර මෙම කරල් තුළ බීජ තුනත් හතරත් අතර ප්‍රමාණයක් පවතිී. මෙය තෝරපරිප්පු බීජ කහපෑයකින් යුක්ධ අතර අතීතයේ පැරන්නන් විසින් මෙම बීජ ගබලේ රත්කර කොටා එහි ඇති සිවිය යවත් කර ආහාරයට ගැනීම සිදුකර ඇත. ර පරිප්පු ෂාකයක ඔස අඩි හයක් පමණ වනාතර මෙම ශාකය තරමක් විශාලව වර්තනය වේ. ශ්‍රී ලංකාය ගොඩදිනෙක් මෙම තෝර පරිපපු ෂාකය ගැන දන්නේ ආහාර ලෙස භවිතා කන ශාකයක් ටසයි නමුත් මෙම තෝරපරිප්පුෂාකය සාම්ප්‍රදායක පෙරදික වෛද්‍යවිද්‍යාව තුළ ඉහළ අවෂදීය කුණයක් ඇති ශාකය තෝර පරිපපුෂාකයේ අුෂදී ගුණු තිස බල විට අක්මා සෞඛ්‍ය තත්ත්ය ඉරණංවා ගැනීමට පු ෝකඳහා ප්‍රතිකාර කිරීමට මොකයේ වන සහ දෙවිල්ල සූපත් කරවා ගැනීමට මෞකිරි ලබාදීම උත්තේචරය කර ගැනීමට උදරාබාද ස්නාවිපද්ධතියේ රෝග, පැපෝල, සරම්ප, වකුවඩුරෝග, ලිංගාස්ත්‍රිත්ත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ශාකයේ කරල් සහ පත්‍ර අෞෂධ වශයෙන් යොදාගනු ලබයි. ඔබත් මේගේ විද ශාපිලිබඳ දැන ගනීමට කැමති ඇක්ති. එහෙනම් අවලන්් ුඩුක්චන්ලක සබ්කයිප් කර බෙල් අයිකණ එකත් ඔෝල් කර තියාගයි. එර හැම්මෝටම සුපදවසා.